මාත් සමග කැස්බෑ වාසනේ ඉදිරි පළාත් සභාවට අංගවදින සුනිල් ජයමිලි සහ ගාම්මි සිල්වා දෙපළගෙන්ද කැස්බෑව නගර සභාවේ නගරාධිපති සුමන රණවීර මහත්මයා ඇතුළු සිල්ම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුනි ගොඩලස්තිම නගර සභාවේ නගරාධිපති අරුණ ප්‍රේශාන්ත මහත්මයා ඇතුළු ගොඩලස්තිම නගර සභාවේ සිල්ම නාගරික මන්ත්‍රීවරුනි මන්ත්‍රීවරුනි කැස්බෑ වාසනේ ශ්‍රී ලංකා දස් පක්ෂය බලමණ්ඩල නියෝජනය කරන සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු පැමිණ සිටි සිල්ම මාධ්‍ය සහෝදර සහෝදරවරුනි මම ප්‍රථම වරට මේ වේදිකාවට නැගලා කතාවක් කරේ ජනවාරි මාසේ දොළොස්වෙනිදා. ඒ ඔබලා අපේ ගෙදර දැවිලා මේ බලමණ්ඩලයට රැස් වෙලා අපේ යමතුමා මේ අපි තුන්දෙනාම හඳුන්වා දුන්නා මේ පාර පළාත් සභාවට දරවනවා කියලා. මම එදා ඉස්සෙල්ලාම කිව්ව බගන්තිය තමයි මෙතන ඇවිල්ලා ඉන්න බොහෝ දෙනෙක් මාව දන්නේ නැහැ කියලා. එදා ඉඳලා අද වෙනකම් මම හිතන්නේ මම රැස්වීම් 100කට ආසන ගානකට ගිහිල්ලා තියෙනවා. මම අද කියන්නේ කමදී මෙතන ඉන්න බොහෝ දෙනා මම අඳුරන. පැමිණලා සිටින ඔබ දෙනා විතරක් නෙමෙයි. උදේ පාන්දර මම හිතන්නේ අරට කියලා පටන් ගත්තාම මේ දවස්වල මම ඉදිරියෙන් රෑ 3ට ඉතර පාන්දර 3ට ඉතර. රෑට කන්නේ 3:00 මාර්ග ඉතර. මම රැස්වීම් මාලාවකට ගිහිල්ලා කතා කරනකොට මම එදා කිව්වා උදැස්සනේලා කිව්වා මම අමුතුමාගේ සමයෙන් සමග ගමේ ඇවිදලා මේ කැස්බෑව කියන්නේ මොකද්ද කියලා අඳුරගත්තා කියලා. මේ රැස්වීම් මාලාවට ගිහිල්ලා මම එදා ගෙදර එනකොට අද වෙනකොට මම ඇත්තෙන්ම මේ කැස්බෑව ගැන දැන් දන්නවා. ඒ හින්දා මම නිර්භීතව අද කියනවා එදා මම කිව්වා මේ ලොකුගේ පරපුරේ දේශපාලන ඉදිරියේ බාර ගන්න මම කැමතියි කියලා. අද මම පයිලට්ව කියනවා මම කැස්බෑව හොඳට හඳුනනවා දැන් කැස්බෑවේ දෙමව්පියන් මම හඳුනනවා කැස්බෑවේ ඉන්න රාජ්‍ය සේවය කරන ග්‍රාම සේවකයන් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඒ වගේම සමෘද්ධි බැංකුවේ නිලධාරීන් මම හොඳට අඳුරනවා. ඒ හින්දා මට කිසිම බයක් නැහැ. මොකද මම දේශපාලන තාලෙ ඔබ ගන්න දේ කරනවා. මට හම්බෙන ප්‍රතිචාරය මේ දවස්වල බොහොම හොඳයි. ඒ ප්‍රතිචාරය හම්බෙන්නේ තරුණයින්ගෙන් විතරක් නෙමෙයි. ඒ ප්‍රතිචාරය හම්බෙනවා දෙමාපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, තරුණයින්ගෙන්. ඉතින් මම හිතන්නේ මේ ප්‍රතිචාරය හම්බෙන්න ප්‍රධානම හේතුව තමයි දේශපාලන වේදිකාවට නැගලා මම දේශපාලනය කතා කරන්නේ නැහැ. කතා කළෙත් නැහැ අද වෙනකම්. මම දේශපාලන වේදිකාවට නැගලා කතා කරේ මම දන්නේ නැහැ. මම ඉගෙන ගත්තද? මම ඉගෙන ගත්ත දේ ගමන මොකක්ද කරන්න පුළුවන් දේ මම අද වෙනකම් කතා කරා. ඉතින් මට මේ දේ කරන්න අවස්ථාවක් ලබා දුන්නේ අපේ ආපා මහත්තයා කිව්වා වගේ යුද්ධයේ වෙර වෙලා මාස කිහිපයකින් අපේ ජනාධිපතිතුමා කිව්වා බුද්ධිමතුන්ගේ පුරප්පාඩුව ලංකාවේ තියෙනවා කියලා. ඉතින් ওই දවස්වල තමයි මම ඔබතුමාගේ පවුලට සම්බන්ධ වෙලා හිටියේ. මම මගේ බිරිඳත් එක්ක හැමතිස්සෙම කතා කරේ මම කොහොමද ඉගෙනගත් දේ යම් කිසියක් ලංකාවට දෙන්නේ කියලා. ඉතින් එදා ඒ ජනාධිපතිතුමා කිව්ව දේ මට හොඳට හිතට වැදුණා. මම එදාම කිව්වා මගේ අම්මටයි මගේ බිරිඳටයි ගෑණි අපි යන්න ඕනේ ලංකාවට. මොකද මම ඉගෙනගත් දේ ලොකු දෙයක් ලංකාවට කරන්න පුළුවන්. දේශපාලනේ තුලින් නෙමෙයි. මම ලංකාවට ආවේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් මම හිතන රාජ්‍ය සේවකයෝ. මම එදා ලංකාවට එන්න තීරණය කරේ යම් කිසි මාර්ගයකින් පෞද්ගලික අංශයෙන් හෝ වේවා රාජ්‍ය අංශයෙන් හෝ වේවා ව්‍යාපාරික අංශයෙන් හෝ වේවා යම් කිසි දෙයක් මම ඉගෙන ගන්න දෙයක් රටට දෙන්න. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ජනාධිපතිතුමා. එතුමා එදා කිව්වදී මම හොඳට ඇහුවා. එතුමාට ණයගැති වෙන්න ඕනේ මම ලංකාවට එන්න අවස්ථාවක් ලබා දීලා එතුමාගේ සංවර්ධන කටයුතුවට මගේ දැනුමෙන් යමක් ලංකාවට ලබා දීමට මට අවස්ථාවක් ලබා දීලා. දෙවනුව දෙවනුවා මම පොඩි කතාවක් කියනවා. මම දැන් කැස්බෑවේ හොඳ අවබෝධයක් තියෙනවා. මේ කැස්බෑවේ මම හිතන්නේ ඔබලා දැන් අහලා ඇති බැසිල් රාජපක්ෂ ඇමතුමා මේ කැස්බෑවට දීලා තියෙනවා විශේෂ තැනක්. මේ ළඟදී ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා කැස්බෑවට දීලා තියෙනවා ලක්ෂ 5400කට කිට් වෙන්න සංවර්ධනය කරන්න සල්ලි. දැන් අපි ඇමතුමා සාකච්ඡා කරන්න යනවා අපේ නායකයෙක් එක්ක කොහොමද මේ සල්ලි යොදවන්නේ මොන සංවර්ධන කටයුතු වලද කියලා. කැස්බෑවට මම හිතන්නේ ජනාධිපතිතුමයි බැසිල් රාජපක්ෂ තුමා ඇතුළු ලංකාවේ ජේෂ්ඨ දේශපාලනඥයෝ ලොකු තැනක් දීලා තියෙනවා. ඔය වගේම මේ කැස්බෑවේ තියෙනවා අලුත් අලුත් දේවල්. මේ කැස්බෑවේ තියෙන ලොකු පිහිනුම් තරගයක්. මම හිතන්නේ ලංකාවේ සුගතදාස් පිහිනුම් තරගයට පස්සේ හොඳම පිහිනුම් තරගය කියන්නේ මේ කැස්බෑ. ඔලිම්පික් පිහිනුම් තරගයක් නම් පවත්වන්න පුළුවන් මේ කැස්බෑවේ පිළියන්තර සෙන්ටර් එකේ තියෙන පිහිනුම් තරගය.
මේ ගමින් ඇවිල්ලා ඉන්නවා අවුරුදු 30ක් දේශපාලනය කරලා හැමදාම පාර්ලිමේන්තුව නියෝජනය කරපු හිටපු පීඩා ඇමති වර්තමාන කම්කරු ඇමති හිටපු සංචාරක ඇමති අවුරුදු 30ක් මිනිසුන් අතර හිටපු දේශපාලන යෝධයෙක් ඉන්නවා අපේ කාමිල්ලුගේ ඇමතිතුමා කොහෙන්ද ආවේ කැස්පෑ මේ ළඟ ඉබලා රූපවාහිනියේ බලවනා අපේ දලසලා පෙරු මහත්තයා කියලා කියනවා මේ පාර පළාත් සභාවට අපි යොමුතුන් කීප දෙනෙක් කියනවා කියන අපි මොරුවෙන් ගේනවා නීතිඥයෙක් කියලා කියනවා උතුරු කොළඹින් ගේනවා කියලා තියෙනවා වෛද්‍යවරයෙක් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි විද්‍යාඥයෙක් කියනවා කියලා තියෙනවා ඒ විද්‍යාඥයා මමත් එන්නේ කැස්බෑවේ කියලා කියන්නේ ඉතින් මම කැස්බෑවේ දේශපාලනයෙන් මොකද කරන්නේ ජර්මනි මන්ත්‍රීතුමා කරපු දේවල් මම හිතන්නේ පුතුමා කියන්න පුළුවන් පොතක් කාපට්ටාපු පාරවල් කොච්චරද සංවර්ධන ගමේ සංවර්ධනයේට හවුල්ුනේ බොහොමද ඒ වගේම ධාර්මික ළමතුමා කරපු දේවලු ඊට හා සමානයි ඉතින් මම දැන් ඉඳගෙන ආගෙන හිටියා එතුමන් දෙන්න හඳුනුවාම මෙච්චර මෙහෙවරක් කරපු මෙච්චර මුදල් ගම වෙනුවෙන් ගදපු අවුරුදු 30ක් දේශපාලනය කරපු අවුරුදු 20ක් දේශපාලනය කරපු දෙපළක් ඉන්නව අනිවාර්යයෙන්ම අපි දෙපළව ආපහු පළස්ස බවට අරින්න ඕනේ ඊට පස්සේ මගේ නම එනවා ඉස්ලාම් කියන්නේ මොකද්ද? ගාමි ලෝකයේ අමතුමාගේ ආදරණීය බෑනලුවා. විද්‍යාඥය. ඊවස් කරපු කිසිම දෙයක් නැහැ. මොකද මම කරලා නැහැනේ. ඉතින් ගාමි ඉස්ලාම් අමතුමා තියෙන ප්‍රශ්න දැන් මට නැහැ. මගේ ස්පීඩ් කවුරුත් දලවන්නේ නැහැ. මම දුන්න මීටර කවුරුත් දලවන්නේ නැහැ. මොකද මම සාදා 32ක් කරලා නැහැ. කොහෙත්ම කියනවා මම පාරකට තව ගල් ගැටයක්වත් දාලා නැහැ. ඉතින් මට කවුරුත් බයින්නේ නැහැ. ඉතින් බයින් හේතුව නැහැ. ඉතින් මම බයින්ද ඒව අහන දැස්සිය වෙලයි දැන් මම මේ ඉන්නේ මම දන්න අනිවාර්යෙන්ම මට බයින් ඉන්නේ ඉතින් මම කොහොමද බැනුම් අහන්න නැතුව මේ ගමන සේවයක් කරන්නේ මම සහෝදර වර්ගයේ දෙමව්පියනි මම ඉගෙන ගත්තේ පිළිකාව සම්බන්ධව මම ඇමරිකාවේ තියෙන හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලංකාවෙන් ගිය අතුරුසකින් එක්කෙනෙක් මම පිළිකාව විතරක් නෙමෙයි පිළිකාවට අලුත් දෙයක් හොයාගත්ත විද්‍යාඥයෙක් ඉතින් ඔගේ මොකද්ද තියෙන සමතය දේශපාලනීය පිළිකාව පිළිකාවට බෙහෙත් හොයාගන්න ඉතින් මම ඇත්තටම ලංකාවට ආවම ඉගෙන ගත්තේ යම් කිසි දෙයක් සේවයක් ලංකාවට කරන්න සම්බන්ධ වෙන්න මහරගම රෝහලත් එක්ක සම්බන්ධ වෙන්න ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ වෛද්‍යවරුන් සමග මම ඒ ඔක්කොම කරා මම ඒ ඔක්කොම කරේ ඊයේ දවස් නෙමෙයි මම ඒ ඔක්කොම කරේ මට මේ දේශපාලන වේදිකාවට නේද ඒක කියන මට මනාපයක් ගන්න දෙන්න මම මේක කරන්න පටන් ගත්තේ අවුරුදු 4කට ඉස්සෙල්ලා. මම මේක දැන් කරගෙන යනවා. ලංකාවේ ලොකු ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන මම දේශීය පැලෑටි සුද්ධ කරලා ඒක විතර රසායන ද්‍රව්‍ය හොයාගෙන පිළිකාවට බෙහෙත් හොයනවා. මම ලංකාවේ තියෙන ආණ්ඩුවත් සහ පොද්දුව සමග මෙතන හොයලා මම හොයාගත්ත බෙහෙත් දෙක. ඒක විනිවිදපත් නැරෙන්නේ නැහැ ඇමරිකාවේ ඒ පිළිකාවේ. මොකද මම හොයාගත්ත බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් ලංකාවේ නැහැ. ලංකාවේ ගියේ බෑ. ලංකඩ ගෙනාවත් අපිට සල්ලි දීලා ගන්න බෑ. එක පෙත්තක් ලක්ෂ 4ක් වෙනවා. මම හිතන්නේ ඒක අමුතුමාරවත් කරන්න බෑ. ඉතින් මම කොහොමද අකාලේ මිය යන මගේ දෙමව්පියන්. දොස්තර මහත්තයා කියනවා නම් නෝන මහත්තයා ගෙදර ගිහින් හොඳට කාලා දීලා ඉන්න මාස 8යි ජීවත් වෙන්න. මට පුළුවන් ඒ අම්මක ආයුෂ තව අවුරුද්දකින් වැඩි කරලා දෙන්න. මම හිතන්නේ ඒක ලොකු දේශපාලන සේවාවක් නෙමෙයි දෙමව්පියනි. මම හිතන්නේ ඒක ලොකු පින්කමක්. ඉතින් මම ඔය උපදිරියට ආවේ ලොකු දේශපාලන කතා කරලා ලොකු වචන කියන ඉවර වෙලා ඔබලා කැම්පින් කරලා ගන්න මට මනාපයක් නෑ මම ලංකාවට ආවේ ඒක අරමුණක් ඇතුව මම ලංකාවට ආවේ යම්කිසි මාධ්‍යයක මම ඉගෙන ගත්ත දේ ලංකාවට දෙන්න මම ලංකාවට ආවේ අපේ ජනාධිපතිතුමාගේ සංවර්ධන ව්‍යාපෘති වලට අත දෙන්න මගේ දැනුමෙන් මම මේක දැන් කරගෙන යනවා මොකද අපේ දෙපළත් ඉන්නවා මම ජාතික මන්ත්‍රී සමාසහ අපේ ගාන්ධි සිල්ලා මන්ත්‍රීතුමා සෑහෙන පාරවල් හදලා තියෙනවා තාල තියෙනවා ඒක ඉදිරියටත් වෙනවා ඔබලායි දෙපළ පත්තුන ආපහු මාව පළාත් සභාවට ඇරියොත් තවත් පාරවල් හදනවා නමුත් මම වැඩිපුරම මගේ ප්‍රතිපාදනය කරනවානේ සෞඛ්‍ය පැත්තට අධ්‍යාපනය පැත්තට තාක්ෂණය පැත්තට මොකද එක පවුලක් ගත්තොත් ඒ පවුලේ ඉන්නවා නම් පිළිකා හැදලා තියෙන රෝගී ඒ පවුලට තියෙනවා කායික සහ මානසික ප්‍රශ්න කායික වශයෙන් දුක් විඳින්නේ ලෙඩ. නමුත් ඉතල බලන්න ඒකෙතර අවුලේ ඉන්න අම්මලා තාත්තලා දූ දරුවෝ සහෝදර සහෝදරවරු මානසික ගැටලු.
මම ඊයේ ගියා රැස්වීමකට කහපලවා. ගිහින් මම මේ කතාව පිළිකාවට කතා කරනකොට අවුරුදු 25 ළමයෙක් හිටියා ඔළුවේ ගැටාවක් දැනුණා. උස හරි ලස්සන ළමයෙක් හිටියා. රැස්සේ රැස්සි මියරලා වෙන මම මහත්තයෝ කිව්ව මහත්තයෝ මට පිළිකාවක් තියෙනවා මගේ ගල්පාෂියේ. අවුරුදු 25යි 22යි. ළම අවුරුදු 12 ළමයෙකුත් තියෙනවා. ඉතින් මම යත් එක්ක සාකච්ඡා කරාම දෙයියන්ගේ පිළිතේ න්යාය වැටලාදී වැටෙන්න ඕනේ බෙහෙත් ටික වැටලා තියෙනවා. නමුත් මෙන්න මේකයි ප්‍රශ්නේ. පිළිකාවට මම හැමදාම කියන්නේ පිළිකාවට හොඳම බෙහෙත ලෝකයේ තියෙන ඉස්තරම බෙහෙත නෙමෙයි. ලෝකයේ තියෙන හොඳම බෙහෙත පිළිකාවට ලෝකයේ තියෙන හොඳම ස්පිරිතාල ටික නවතින්නක නෙමෙයි. පිළිකාවට තියෙන හොඳම බෙහෙත පිළිකාවක් කියලා ඉතුලින්ම හඳුනා ගැනීම. මගේ ආදර මෑණියන් මම ජීවිතේ දැකපු මෑණියන් මේ ගෙදර හිටපු ලෝකයේ අමතුමාගේ දිවිද අකාලේ මිය ගිය පිළිකාවක් සම්පන්න. මම හිතන්නේ අපේ අමතුමා කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. නමුත් ඒක හරියන්නේ නැහැ මොකද පිළිකාව හඳුනාගත්තේ හුඟක් කල් ගියාට පස්සේ. මට පිළිකාවක් තියෙන දූදරුවන් දැක්කම පිළිකාවක් තියෙන අම්මලා දැක්කම මාව ගෙවුලට ඇත්තට. මොකද මම පිළිකාවක් තියෙන මිනිසුත් එක්ක හැමදාම ස්පිරිතාලේ ඉඳලා කතා කරලා දේ හැරව හොදලා ඇමරිකාවේ හිටපු විද්‍යාචාර්යයා. මම දන්නවා පිළිකාවේ පවුලවල කරන්න පුළුවන් අසාධාරණේ මොකද්ද කියලා. මට අවස්ථාවක් ලබා දෙන්න මගේ දැනුමේ පරීක්ෂණ පවත්තර ලංකාවේ අලුත් බෙහෙත් හොයාගෙන අකාලේ නියයන් ඉක්මනින් නියයන් මගේ දෙමාපියන් පියලා ගන්න ආයෝජනය කරන මට අවස්ථාවක් ලබා දෙන්න පළාත් සභාවට යන්න කිව්වා. මොකද අමතුමා මම කිව්ව දේශපාලට එන්න කොටිපති කොටිපති වෙන්න නෙමෙයි. අමතුමා මට කිව්වේ තුෂාර ඔය සම්ති සමාගම් වලට වැඩ කරනවට වඩා එක්කහුව වෙන දිනක් තුමාගේ සංවර්ධන ව්‍යාපතිවල. ඉක්මනින්ම ලොකු පිරිසකට පොදු පිරිසකට සේවයක් කරන්න පුළුවන් ඉක්මන මාර්ගය තමයි දේශපාලනය කියලා. මම දේශපාලන කාර්යය නියමිතයි. මම වැඩිදුර කතා කරන්න යන අවසාන වශයෙන් කියන්නම් අපේ අංක 25 සුනිල් ජාමිලි මාත්‍රිකා. අවුරුදු 30ක් දේශපාලනය කරලා ගමට ලොකු සේවයක් කරපු දේශපාලකයෙක්. එතුමා අපි අනිවාර්යයෙන්ම එතුමා හතර පාරක් එක පිට පළාත් සභාව ජයග්‍රහණය කරලා තියෙනවා. අපි වෙනම අද පොරොන්දුවක් වෙන්න ඕනේ පස්වෙනි වතාවට එතුමා පළාත් සභාවට යවන්න. ඊළඟට ඉන්න අපේ ගාම්‍ය සිල්වා මැතිතුමා. ගාම්‍ය සිල්වා මැතිතුමා ඒහා සමාන අපේ හිටපු පාර්ලිමේන්තු සභා සභාපති කෙනෙක්. මේ ගමේ උදවිය මං හැමල උදවිය හැමෝමට කියනවා අපිට ලොකු වැඩක් වැඩක් කරලා තිනවා අපිට ලොකු උදව් කරලා අපේ ප්‍රශ්න වලට අහුම්කම් දුන්නු මෙතුනේ තමයි මේ ගාම්‍ය සිද්ධා මැතිතුමා කියලා එහෙනම් සහෝදර සහෝදරවනි අයිත් පොරොන්දුවක් වෙන උතුමාවත් අපි පළාත් සභාවට යවනවා. මම ඉදිසලා කිව්වේ දැන් තුන්වෙනි මනාපේ තියෙනවා. මම ඉදිසලා කිව්වේ පොඩ්ඩක් හිතලා බලන්න තුන්වෙනි මනාපේ කියන්නේ. මම කිව්ව යම් කිසි දෙයක් ඔබේ හිතට වැදුණා. තුෂාර පෙරේරා කියන්නේ අමතුමාගේ බෑන කියන්නේ අලුත් මොනක් කැස්බෑව. අලුත් පරිවිඩයක් කරන් ඉන්නේ කැස්බෑව. අලුත් සැලස්මක් කරන් ඉන්නේ කැස්බෑව. ඉතින් මම එදා කිව්වේ මම මේ කතා කරාට පස්සේ පොඩ්ඩක් හිතලා බලන්න මම ගැන මම කියන දේ යම් කිසි දෙයක් අපට වෙන්න පුළුවන් කියලා. නමුත් අද මම කියනවා හිතලා බලන්න එපා. මාව පත් කරන්න බලක් සබාවට. මොකද මම යම් කිසි දෙයක් මේ ගමට කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් වෙන්නේ මගේ ඉවත් කිරීම මම ඉගෙන ගත්ත දේ මගේ උපාධිය වල. එහෙනම් අසස්සියක සේවන සිල් දරන ස්කූල් දිවන්තේ අවලක් වෙනවා.